ඉතිං අපි හැමදාම කිය නව වගේ ඔබට අදත් කියන තියෙන්නේ මේ දවස්සල අපට අවශ්‍ය ප්‍රතිශක්තිය අපේ ශරීරයම නිප දෙවෙන ඒ ශක්තිය අපට අවශ්‍යයි. එකහින්ද අපි හඟක් හොඳ දේවල්ලෙක්ක අපේ ජීවිතයේ මේ දවසුළ ග කරන්න ඕනෙ රසවද දේවල්ක්ක අප ජීවිතයේ ප්‍රබෝධුවත් කරන්න පුළුවන් දේවල්ලක්ක එහම නැතුව අපේ ජීවිතේ කාලකන්න කරන්න මුස්පේන්තු කරන මෝස කරන්න දේවල්ෙක් කිසිම විදිහකට විනාඩියක් වත් ගත කරන්න හොඳ නෑ මේ දවස්සොල ඒ හින්දා ඔය හරි ඉතින් බය කරන්න වෙන්න පුළුවන් මොනුවකරන්න හරි ජීවත් වෙලා ඉන්න පැ එක හින්දා ඔය අසරනව පනාදින මය දෙන මිනිස්සුන්ගේ පින්තූර මලමිනිී ඒ වගේම මේ වසංගතය ගැන භානක තොරතුරු අපි එවන් නොබලයිමු එක තමයි හොඳ වැඩේ ඒ වෙනුවට අපට බලන්න රසවිදින්න අවශ්‍ය දේවල් ගැන ඔබට කියන්නයි යද මේ කතාව අපි කියන්නේ. පට්ට කෙල්ලූ අතර දෙන. yellowලෝබීටස්. ඔය කලියුත් අපි කිව ලයිව් සින්දු ෆෙස්බුක් පිටුවේ. ඒ තරුණයන්ගේ උත්සාහයෙන් තමයි මේකත් අපි දකින්නේ ඔවුන් තමයි මේවා අපිට පෙනෙන්න සලස් වන්න ඉති බෝම ස්තුූතියි ලයිසිදුඒ පේච්ජක කරන තරුණයන්ට මේක මා අමුතු වැඩක්. බුකදද? මෙිච්චර කට්ටිය සින්දු කියනවා නිර්මාණ කරනවා උකුමසේ අපට එකපාටම මුණ ගැහෙනවා හඬක් ඇහෙනවා. යොහනිගේ අපි කිව්වා එක අමුතු හඬක් කියලා. ඊට නොදවෙනි මේ නිර්මාණය. මේ කිල්ලු හතර දෙනා. හරිම ආශ්චර්යවත්ව දිහට මේ වැඩේ කරනවා. ෆස්බුක් පිටුව මෙතියන්නේ ඔවුන්ගේ YouTube පිටුව ඔබට පුළුවන් මේ තැන්වොල්ටි හිල්ලා ඔවුන්ගේ ඒ රසවත් නිර්මාණ නරමන්න ආන්න ප්‍රසවිඳින්න. මතකන අර යොහනිගේ සිින්දුව තෙක්කම ඊට පස්සේ තව පොඩ්ඩො දෙන්නෙක් අපි අඳුනල දුන්න ඒ ඔය ලයිුසිින්දු පිටුව හරා එ ළමයිත් එහෙම තමයි ඒගොල්ලෝ මේ තාම අර්බුධකාරී පයානක ඒවගේම කණගාටු දායක මේ අවස්ථාවේ මිනිස් ජීවිත ප ක මේ දරු ඔක්කෝම කරන්න ඒක මට මේකේ තියෙන සතුර තමයි අපි දැකල තියෙනවා දසක හතරක් පහක්තිස්සේ අලුත් චරිත බිහිවෙනවා හැබැයි ලංකාවිතරක්න මේ ලෝකම හැබැයි ඒ අලුත් චරිතවලින් මිනිස් ජීවිතවලට මිනිස් හඬ අපේ හනට සමීප වෙන විදිහට ඒ වගේ අපේ හදවතට සමීප වෙන විදිට ොෝම කලාතුරගින් මයි ද්ධවෙන්නේ අහෙම දකින්න අහන්න ලැබුණ හම අපි ඔබට ඒක දේ කියනවා. මේ ළමයින්ගේ විශේෂත්ය තමයි මේ ගොල්ලෝ මතගන අර දෙවනි ලෝක යුද්ධෙීඉවර වෙලා හිට පස්සේ නිර්මාණය වුණ ය පනස් ගණන්ගොල හැටගනන් වල දේබි බූමස්ලක් නිර්මාණකාරයෝ සහ විිවිද්ධ සොයන්නෝ විවිද්ධ ගවේෂකයෝ ඒගොල්ලු ජීවිතය හෙව්වා එගොලන්ට හම්බනා අලුත් ජීවිතයක්. න හ ලෝකයුද්දෙෙන් පස්සෙේ ට පස්සේ විිවිධ යුගවල මේ වගේ අලුත් අලුද්දේ තනපු තරුණ තරුණයෝ බිහවුණා හැැයි මට හිතෙනවා මේ වසංගතේ මැද්දෙෙන් අලුත්ම හඩා අලුත්ම රූපයක් අලුත්ම නිර්මාණයක් එලියට එන්න නියමිතයි කියලා ඒවැ පෙරනිමිති තමයි මේ අපි දකින්නේ මෙගුලු තමයි ඒ ගමනේ පෙරගමන්කරු ලංකාවිින්. අපි සුබපතන්න ඕනි එයායට ඔය කසික බල් ජරා ටෙලිවිිෂන් බලන්න එපා. ඔබට දැන් මේ කාලේ ටෙිෂන් ැලීමෙන් සිද්ධ වෙන එක දේ තමයි. ඔබේ මනස චරාවාස වෙලා ඊට පස්සේ ඔබේ ශරීරයේ තියෙන සෞඛ්‍ය සම්පන්නකම නැතිවෙන එක. එක හින්දා. ඔය එක චනල්ල එකක්වත් බලන්න එපා. ඔබට බලන්න අවශ්‍ය දේවල් තමයි මේ අපි අඳන්වා දෙන්නේ මේවා බලන්න. බලන්න මේ ළමයි මුළු රටක් මුළු ලෝකයක් සුවපත් කරන්න පුළුවන් නිර්මාණර හැට. ටපලන්න සුන්දරයේ ගෝමරයේ ඔබ නෙතින් කතා කළ හැටිමට මතකතියේ සුන්දරයේ හි මගේ සිතේ උබේසේ අරෝ තවමතියේබහතරදිනාට තවවුරුදු දයක් පහලවක් රයක් නතුව ඒන්නේ ගොල්ලු අතර ගැටු මැතිවෙන් නැතුව. ඒවගේම එකකු ලඟ පෙම්බතුගෙන් ඒගුල්ලු විවාහ වුණනොත් ඒ එකු ලංගගේ සැමයාගින් එහෙම බලපෑමක් නැතුව. ඉස්සරහට යන්න පුළුවන් ුනොත් ඔවන්ග හොඳ නිර්මාණ අපට බලාපොත්තුවන්න පුළුවන් මේ අපි ඉතාම දැනුම්වත්ව කරන පුරෝකතනයක් ඔවුන් මේ ලංකාවට ලංකාවේ තරක්න මේ පංහිතන්නේ ලෝකයටම අනුත් සංගී තරසයක් දෙන්න තරං විභාවතාවක් ඇති කෙල්ල අතරනෙක් ඉතින්ඒගොල්ලන්ගේ හැඳින්වීම නම යලෝබීටස් මම හිතුවා ඒ යෝබීස් එකනේ ඇම්බබීට්ස් එකගොල්ලො කොල්ල පාටත්නෙම එකගොල්ල ගතු පාටත්නෙේ එකගොල්ලො ඉන්නේ මැද්දෙ ඔබ එතන ටිකක් නවතින්න ඕනේ පරණ පරම්පරාවයි අලුත්ම පරම්පරාවයි අතර මැද්දෙන් මේගොල්ලො එනවා මතකනේ අසාර්ථක වෙච්ච රුණ පරම්පරාවක් පහුගේ කාලේ විවිධ විදියට කලාවී නිර්මාණ කලා සිදුකිව්වා නාටේ හැදවා චිත්‍රපටි හැදවා විවිධ දේවල් කලාා. ඒගොල්ලු අසාර්ථකුණේ මොකද. එගොලන්ට මේ රසය තිබුන් නෑ. බලන්නකු මේ රස්සය. පතමිස්නේ ෝෝ. සංගතය මැදිී එෙන රිදීරේකාවක් ඒ විදිිය තව තවත් ඒේවල් ඉදිරියේදී මතුවෙන්න නියමිතයි අපිට ඇැගැටනොත් අපි ඔබට එක කියනෝ ආලබලන් මේක කොමද